ඔබට සුබ උදෑසනක් මේ උදෑසනත් අපි දෙවියන් වහන්සේගේ වචනේ පොඩි සිතුවිල්ලක් කෙරේ අවධානය යොමු කරන්න යනවා හැබැයි සිතුවිල්ල පොඩි වුණාට උන්වහන්සේගේ වචනේ අපිට කතා කරන මේ කොටස අනුතුරු ඇඟවීමක් හැටියට තමයි මම දැක්කේ මම ඒක අදාළ කරගත්තේ අනුතුරු ඇඟවීමක් හැටියට ඒක තමයි දෙවෙනි කොරින්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ පාවලුතුමා එදා කොරින්ත සභාවට මෙන්න මෙහෙම අනුතුරු ඇඟවීමක් කරනවා නුඹලා ඇදහිල්ලේ සිටිනවාද කියා නුඹලාම පරීක්ෂා කර බලාපල්ලා නුඹලාවම සෝදිසි කර බලාපල්ලා පළවෙනි කොටස එහෙම කියනවා ඊළඟට දෙවෙනි කොටස කියනවා නොහොත් නුඹලා එපා කරන ලද තැනැත්තෝ නොවිත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුලේ වසන බව නුඹලාම නොදැනියුද බලන්න මගේ සහෝදරය සහෝදරිය මේ උදෑසන තුන් වහන්සේ අපිට මේ වචනේ තුල මේ පදේ තුල මතක් කරනවා අපිටම අපිව සෝදිසි කරලා බලන්න කියලා ඇදහිල්ලේ ඉන්නවද කියලා ඇත්තටම අපි දේව සභාවේ සමාජිකයන් නැත්නම් දේව රාජ්‍යයේ පුරවැසියන් හැටියට අපි දේව සභාවත් එක්ක සම්බන්ධතාවය ඉන්න ඕනේ. දේව සභාවේ අපි ඉන්න ඕනේ. දේව සභාවේ රැස්වීමවල අපි ඉන්න ඕනේ. ඒකේ ඇහෙන දේව වචනයත් එක්ක අපි ඇදහිල්ල වැඩි වෙනවා. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදය අපිට මතක් කරනවා. දේව වචනේ ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. ඉතින් මේ වචනේ අහනකොටත් ඔබගේ මගේ ඇදහිල්ල වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් පාවුලතුමා මෙතන මතක් කරන්නේ සභාවේ ඉන්නවද නැත්නම් ඔබ සභාවේ ඉන්නා වගේම ඇදහිල්ලෙත් ඉන්නවද කියලා සෝදිසි කරලා බලන්න. මොකද සභාවේ අපි ඉන්න පුළුවන්, දේව සභාවේ ඉන්න පුළුවන්, පල්ලියේ ඉන්න පුළුවන්. හැබැයි ඇදහිල්ලෙ ඉන්නවද? උන්වහන්සේගේ වචනේ ඇහෙන ඒ අනුතුරු ඇඟවීම් අවවාදත් එක්ක අපේ ජීවිතේ වෙනස් කරගන්න අපි කොයි වගේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවද? මේ සෝදිසි කරලා බලන්න කියනකොට මට නම් හදවතට උන්වහන්සේ කතා කරපු සිතුවිල්ල ඒකයි. සෝදිසි කරලා බලන්න, නුඹම පරීක්ෂා කරලා බලන්න, නුඹම නුඹව පරීක්ෂා කරලා බලන්න. අනිත් අය ඇදහිල්ල ඉන්නවද කියලා නෙමෙයි, තමන් ඇදහිල්ල ඉන්නවද කියලා. ඉතින් ඒ ඇදහිල්ල ඉන්න කෙනා කොයි වගේද කියලා යාකොබ්තුමාගේ පොතේ පළවෙනි පරිච්ඡේදය අපිට මතක් කරනවා. පළවෙනි කොටසේ විශේෂයෙන් මේකේ කියනවා ඇදහිල්ල සෝදිසි කිරීම පිණිස එන පීඩාවල් වලට ඇදහිල්ල ඉන්න කෙනා කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන කියලා. ඒකේ කියනවා එයා ඒව ප්‍රීතියක් හැටියට සලකනවා කියලා. අමාරුකම් වේදනාවල් ජීවිතයට එන ඒව ප්‍රීතියක් හැටියට එයා සලකනවා කියලා. ඒ වගේම එයාගේ ඉවසිල්ල, ශාන්ති ගුණය ඒ දේවල් වලදී වැඩි වෙන්න ඕනේ කියලා පාවුතුමේ යාකොබ්තුමා අපිට මතක් කරනවා. ඒ වගේම යාකොබ්තුමා කියනවා ඒක හරහ යන්න දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්න කියලා. ප්‍රඥාව මදිනම් ප්‍රඥාව ඉල්ලන්න කියලා. මනුෂ්‍යයන්ගේ උපදෙස් නැත්තම් මිනිසියෝ කියන තැන් වලට දුවන්න නෙමෙයි දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්න කියනවා ඒ දේවල් වලට මුහුණ දෙන්න. ඉතින් මෙහෙම අපි ඇදහිල්ල සම්බන්ධ එන අවස්ථාවල් වලට මුහුණ දෙනකොට අපේ ජීවිතේ අපි ඒ ආකාරයෙන්ද මුහුණ දෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් මුහුණ දෙනවා කියලා කියන්නේ අපිට තේරෙනවා අපි ඇදහිල්ල තුල අපි පවතිමින් යනවා, අපි ගොඩ නැගෙමින් යනවා දවස්පතා. ඒක තමයි ස්වාමින් වහන්සේගේ වචනේ අප තුල දවස්පතා ඇති කරන ඇදහිල්ල. දවස්පතා ඒ ඇදහිල්ල අපේ වැඩි කරනවා උන්වහන්සේ. ඒකට අපි උන්වහන්සේගේ වචනය තුල දවස ගානේ ඒ වචනේ අහලා අපේ ජීවිත, අපේ ඇතුළාන්ත මනුස්සයව අපි සංවර්ධනය කරගමු. එතකොට අපිටම සෝදිසි කරලා බලන්න පුළුවන් මම ඇදහිල්ලේ ඉන්නවද නැත්නම් මම ඒ ඇදහිල්ලෙන් අයින් වෙලාද? මම පටන් ගත්තා වගේ උන්වහන්සේත් එක්ක ගමන් කරනවද නැත්නම් දැන් මගේ ජීවිතයේ තව පස්සට ගිහිල්ලාද ඉස්සරහට ගිහිල්ලාද කියලා. ඉතින් ස්වාමින් වහන්සේසේ සෝදිසි කරලා බලන්න ඔබටයි මටයි ශක්තියත් කරුණාවත් දෙනසේක්වා. ඔබට ජේසුස් පිහිටයි.